Hello guys, welcome to Topia YouTube channel. ගොඩක් කට්ටිය කියනවා අයියේ මට ට්‍රැක්ටර් පදින්න පුළුවන් වෙන වෙලාවක්. ඒක නිසා මට කෑල්ලටත් ගහන්න පුළුවන් වේද ගොඩක් වෙලා. ඒක තමයි මගේ තියෙන ගැම්ම, ඒක තමයි මගේ ශක්තිය. ඒ වගේ එයා හිතනවා ට්‍රැක්ටර් එක අනුසාරයෙන් එයාට එයාගේ වැඩේ කරන්නත් පුළුවන් වෙයි කියලා. අපි මේකන පොඩි දෙවල් ටිකක් අත කතා කරමු. මේ වගේ දේවල් කතා කරන කෙනෙක් තමයි ටොපියා කියන්නේ. channel එක ටොපියා. ඉතින් මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒක නිසා channel එක ඇතුලේ මේ වීඩියෝ එකෙන් පස්සේ channel එක ඇතුළට පොඩ්ඩක් ගිහලා බලන්න ආතල් වීඩියෝස් අම්බාන එක තියෙනවා. මේ වගේ දැනගන්න ඕන දේවල් අම්බාන එක තියෙනවා. channel එක subscribe කරලා bell button එක click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කැමති වීඩියෝස් ඔයාලට බලන්න. එහෙනම් guys අද මාතෘකාව ඔස්සේ වීඩියෝ එක පටන් ගමු. guys මම මේ විදිහට වැඩේ පටන් ගන්නම්. ඔයාලට මේක මේ පොඩි කාලේ ඉඳලම අල්ලලා ඔයාලට මේක දැන් ඉච්ච ලොකු ගේමක් නෙමෙයි. ඔයාලට ඕන ඕන විදිහට ඔයාලට ඕන ඕන තැන්වලදී මේක නවත්ත ගන්න පුළුවන්. මෙතනදී දුවා හිතන්න එපා සාමාන්‍යයෙන් ඔයා මේතනදී සාමාන්‍යයෙන් ටැටරේ නැවතුයි කියලා ඔයාට වැඩේ කරන වෙලාවට නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා. ගොඩක් අය සතුටු වෙනවා මම ට්‍රැක්ටරේ පදිනවා මේක මට පැයක් පදින්න පුළුවන් පැයකමාරක විතර පදින්න පුළුවන් කියලා. මොකද මේක නවත්ත එනකොට ඔයාට එච්චර ගාණක් නැහැ ඔයාට ලොකු සීන් එකක් නැහැ. ඔයාට ඕන වෙලාවට නවත්ත ගන්න පුළුවන් එකපාරට බින්දු කිහිපයක් එළියට යනවා. ඒ යන ගමන් ඒක කොහොම හරි හුස්ම උඩට අරගෙන කට ඇද කරගෙන කොහොම හරි නවත්ත ගන්නවා. හරි ඒක හොඳයි. හැබැයි ඔයාට එතනදී වෙන්නේ ට්‍රැක්ටරේ විතරයි නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. ගෑන් ළමයා ගාවට ගියාට පස්සේ ඔයාට නිකම්ම යන්න පුළුවන්. ඒ ගෑන් ළමයා ගාව තමයි හරි චෙක්අප් එක දාන්න වෙන්නේ ඔයාට. හරියට අපිට දැනගන්න වෙන්නේ මෙතන අපිට පොඩ්ඩක් ඉක්මනට යනවද? ෂණික සීන් එක තියනවද කියලා අපිට දැනගන්න වෙන්නේ ගෑන් ළමයා ගාවදී තමයි. අපිට ට්‍රැක්ටරේ පදිනකොට අපිට තීරණය කරන්න බෑ අපිට ඉක්මනට යනවද නැද්ද කියලා. මොකද අපිට ඒක නවත්ත ගන්න පුළුවන්. හැබැයි ට්‍රැක්ටරේ ටිකක් වෙලා වැඩිපුර පදින්න ඉගෙන ගත්තොත් අපිට පොඩ්ඩක් අතනදී ඉගෙන ගන්න පුළුවන්. ඒක තමයි ඔයාට ලැබෙන්නේ. ඉගෙන ගැනීම තමයි ලැබෙන්නේ. ඔයාට මෙතන වැඩ කරනකොට පදිනකොට අතනදී ඔයාට තේරුම් ගන්න පුළුවන් මම මේ වගේ කරගත්තොත් මෙන්න මේ හරියදි වගේ මම බ්‍රේක් එකක් ගහගත්තොත් මට පුළුවන් වෙයි නේද? මෙන්න මේක ඔයාට ලැබෙනවා. හැබැයි ඔයාට මෙතන නවත්ත ගත්තයි කියලා අතන නවත්තන්න බෑ. ඔයාට ඊතර තියෙන වෙනම දෙයක්. ඔයාට වෙනම හැඟීම් වගේක් තියෙන්නේ. ඔයා වෙනම සිහිනක ඉන්නේ. ඔයා වෙනම තැනක, වෙනම ගේමක ඉන්නේ ඔයා. තිබ්බ ගමන් ඔයාට යන්න පුළුවන්. අපි ඉගෙන ගන්න ඕනේ එතන. මෙතන සාමාන්‍යයෙන් කරලා ගිහිල්ලා අපි එතන ඉගෙන ගන්න ඕනේ. එතන තමයි අපිට යන්න එතන ඉගෙන ගන්න ඕනේ. එතන කොහොමද අපි බ්‍රේක් එක ගහන්නේ? කොතනදීද බ්‍රේක් ගහන්නේ කියලා අපි එතනදී ඉගෙන ගන්න ඕනේ. මෙතනදී තියෙන්නේ අර ඔළුවේ මයින්ඩ් එකක් විතර යා මේක මොකක් හරි මේ වගේ දෙයක් තමයිනේ. මෙතන මෙහෙම තමයි කියලා. මොකද අපිට දැන් අපිට කාර් එකක් පදිනකොට අපි තේරෙන්නේ අපිට normal එකේ අපි යනවා අපි ඉගෙන ගන්නවා. හැප්පෙනවද නැද්ද කියලා අපි එච්චර බලන්නේ අපි හැප්පෙන්නේ නැහැ එතන. නේද? ගොඩක් වෙලාට elbow එක ගහගෙන පුරුදු වෙන දවස්වල එච්චර වැඩි හැප්පෙන්න දාගලා නැහැ. ටිකක් අර පොඩ්ඩක් ලාවට චූට්ට නිකන් හැප්පුණත් ගාලා hina වෙලා කතා බහ කරනවා. නේද? හැබැයි අතන තමයි හරි වැඩේ. අපි හරියට van එක කාර් එක bike එක අතට ගත්තට පස්සේ එතන තමයි අපි යන්නේ. යකා වගේ යන්න හදන එතන. අපි එතන තමයි පුරුදු වෙන්න ඕන. එතන තමයි ගේම් එක තියෙන්නේ. හරි ගොඩක් කට්ටියට මේක කියන්න ඕන වෙච්ච නිසා තමයි මේ වගේ වීඩියෝ එකක් කරේ. ගොඩක් කට්ටිය හිතනවා ට්‍රැක්ටරේ පදින්න පුළුවන් නම් අපිට අතන ගේමත් ගහන්න පුළුවන් කියලා. හැබැයි පළපුරුදු ක්‍රීඩකෙක් හැටියට මෙතන ගැහුවයි කියලා එතන ගහන්න බෑ. හරි. එහෙනම් අද දවසේ මම හිතනවා ඔයාලට වීඩියෝ එක තේරුණයි කියලා. මෙතන කරාට අතන බෑ. ක්‍රීඩකෙක් විදියට කියන්නේ. තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු මම ටොපියා. හහා